Mage nama Camari. Mam me ada oyalat ekka beda ganna yanne. Mage jeevithaye man windapu attama siduwim kiyapayak gana. Mam Maheshwa bandala hitiye. Mahesh la ekithara. Mahesh business kene kenne. Maheshta hondata salli thiyenawa. Mama nan echchara dukpat pawulakin neme. Mahesh ape gedekta ginapu yojanawekin tamai mam Maheshwa bandde. Dan apita putekut innawa. Muladi nan Mahesh nitharam maathek hitiya. Hondata saturu kala pahu wenakota nan Maheshta mama saturu karanna welawath thibunne. Mokada eyata loku business. Eya ithin business meeting walata yanawa, business party walata yanawa. Samahara das walata sati ganan gedirin gihan passe innawa. Ratol wala innawa. Mata arrange wela thibune. Maheshta wena sambandhawa kiyanne genu ayath ekka sambandhawa thiyenawa kiyala. ඒත් මං ඒවට විරුද්ධ වෙන්න ගියේ නෑ මොකද මට මහේෂ්ට විරුද්ධ වෙන ශක්තියක් තිබුණේ මොකද මං ගොඩක් දුප්පත් පවුලක කෙල්ලෙක් හින්දා ඔහොම කාලයක ඉවිලා ගියා එදා පාටියක් තිබුණා අපේ ගෙදර තමයි පාටිය තිබුණේ එදා මහේෂ්ලායි යාළු ඇවිල්ලා හිටියේ ඒ කියන්නේ බිස්නස් ඩීල් කරන කට්ටිය එදා පාටිය හොඳටම ගියා ඩ්‍රින්ක්ස් එමත් තිබුණා ඉතින් ඒ ආපු අය අතරින් අවුරුදු 50ක විතර වගේ කෙනෙක් මහේෂ්ගේ බොස් කෙනෙක් ඒ කියන්නේ එයාගේ ඊගා බිස්නස් එකේ යත් එක තමයි කරන්න හිටියේ. එයා නිතරම මන් දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කුකුල් පැල්මක් මන් දිහා බලන්නේ නිතරම මගේ වටේ කැරගෙනවා. මං එයාට බීම් එකක් අල්ලනකොට මගේ අතිනුත් ලාවට වගේ ඇල්ලුවා. මං ටක් ගාලා අත ගස්සලා එහෙමම ගියා. මිටි මිනිස්සෙක් හොඳ සල්ලිකාරෙක් කියලා තමයි මහේෂ් මට කියලා තිබුණේ. මාත් ඉතින් ගණන් ගන්න නැතුව හිටියා. කොහොම කාලේ ගෙවිලා එනකොට මහේෂ් එක දවසක් මාත් එක්ක එකතු වුණා. එදා මහේෂ් මට උපරු යෝජනාවක් කළා. මං ඒක අහපුවා මං හොඳටම බය වුණා. මහේෂ් කිව්වා එයාට ඊගාව බිස්නස් එක තියෙන්නේ අර එදා ආපු බොස් එක්ක කියලා. ඉතින් එයා කියනවලු මම දැක්ක වෙලාව ඉඳන් එයාට මං ගැන කැමැත්තක් ඇති වෙලා කියලා. එයාට මා එක්ක ඉන්න ඕනෙලාලු. මං හෙවත් මහේෂ් තමසට පිස්සුද තමන්ගේ ගෑණිම වෙන කෙනෙක්ට දෙන්න හදන්නේ අනේ එහෙම කියලා බෑ මේකට ඔයා කැමති වෙන්නම ඕනියනේ නැත්තම් මට කෝටි ගානක පාඩුවක් වෙන්නේ ඔයා මේකට කැමති වෙන්න ඕම කියලා මහේෂ් බලකලා මහේෂ් එක්කම රණ්ඩු වුණා ඒත් වැඩක් වුණේ මාවයි දරුවයි ගෙදරින් එළවනවා කිව්වා මේ දෙයට කැමති වුණ නැතොත් එයාට කෝටි ගානක් පාඩුවක් වෙන නිසා කොහොම හරි මට අන්තිමට මේ දෙයට කැමති වෙන්න වුණා එදා සෙනසුරාදා දවසක් එයා කිව්වා එදා වැඩට යන ගමන් හවසට නාල හිම ලැහත් වෙලා ඉන්න මම බොස් එක්ක ඉන්නේ කියලා. ඉතින් පුතත් එදා ඥාති ගෙදරකට මහේෂ් නවත්තලා තිබුණේ. වෙලාව රෑ 8ට විතර වැඩි. මහේෂ්ගේ බොසුයි ආවා. මං ආව එළියට මගෙත් දැන් ඇඟ ගැහෙනා වගේ. ඒත් මගේ හිතෙත් යටි හිතෙත් පොඩි ආසාවක් තිබුණා. ඒත් ඇත්තනොද මහේෂ්ට මාව සතුටු කරන්න වෙලාවකුත් නෑනේ අය ටිකක් වැඩිමල් කෙනෙක් හොඳ තරි බඩක් එහෙම තියෙන මුදලාලි පෙනුමක් තියෙන හොඳ කෙනෙක් කොට මොඩල් ළඟ පිටක් තියෙනවනේ ඉතින් ওই විදිහට මහේෂ් ඔය ඩ්‍රින්ක්ස් එකක් ගත්තා එහෙම ටික වෙලාවක් ගිහින් රෑ 9ට විතර වගේ එහෙනම් සර් ඔයා සතුටු වෙන්නකෝ මම මෙයාට කියලා දෙන්න හැමදේම මගෙන් බාධාවක් නෑ කියලා මනුස්සයෙක් කියනවා මට ඇහුණා මං ඒ වෙලාවෙ හිටියේ කාමරේ මහේෂ් ආව මගේ කාමරේට ඔයා මේ දේට කැමති වෙන්න ඕනේ මේ දේට විරුද්ධ වෙන්න බෑ ඔයා එයාව සතුටු කරන විදියට තමයි හෙට අපේ ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ එහෙම කියලා මහේෂ් කාමරේ දොර හගෙන එළියට ගියා ඒ ගමන්ම පය භාගයක් විතර වගේ යනකොට ඒ දෙන ඩ්‍රින්ක්ස් අරන් ඉවරලා අර මනුස්සයා ආව මගේ කාමරේට ඇවිල්ලා දොර වැහුවා මහේෂ් ඉලිය මහේෂ් ආවේ නෑ ඒක පාට වෙලත් මං වෙලෙ ඇඳින් වාඩි වෙලා හිටියේ මගේ ඇඳින් වාඩි වුණා ආ කොහොමද පැටියෝ හොඳින් ඉන්නවා ඇයි මේ ලැජ්ජ වෙලා වගේ මං බිම බලාගත්තා ලැජ්ජ වෙන්න එපා කෙල්ලේ මහේෂ්ුත් මට අවසරය දීලා තියෙන්නේ ඔයා මං දන්න ඔයා මා ගොඩක් සතුරු කරයි කියලා මං ඔගොල්ලෝ ගැන හොඳට බලුවා මගේ බිස්නස් වලටත් ඔයාලාව ජොයින් කරගන්නවා මං ඔයාලා ගැන හැමදේම බලා ගන්නවා මේ දිහට කැමති වෙන් කියලා මගේ අතින් ඇල්ලුවා මට ඉතින් විරුද්ධ වෙන්න ඔබ නාවක් තිබුණෙත් නෑ මිනිහට හොඳ නම් මටත් මුකෝ
මාත්තුන් සැපක් ගන්නවා කියලා මං හිතා ගත්තා. එයා එහෙම මාව ඇඳුම්ට තල්ලු කරලා උඩට ආවා. එයා පිස්සෙක් වගේ හැසුරුනේ. වෙලාවක් යනකොට එයාගේ අතින් මගේ ඇඳුම් අයින් වුණා. මාත් ඉතින් ඒ සතුටු පරිම විත්ත. කොහොම හරි එදාර එළි වෙනකොට හතර පස් පාරක් එයයි මයි එකතු වෙලා තිබුණා. ඔය විදිහට අපිට ඕඩර් එකත් හම්බුණා. මහේෂ් නැති වෙලාවට පවා ඒ එයා ඊට පස්සේ අපි එක දෙට්ට ආවා. ඊට පස්සේ එයා කොහොම හරි දැන් රට ගිහින් ඉන්නේ. එයා දැන් නැහැ. මහේෂ්ට දැන් ඊගාව බිස්නස් එක සෙට් වෙලා තියෙන්නේ. මහේෂ්ට සෙට් වෙලා තියෙන ඊගාව බිස්නස් එක තියෙන්නේ අවුරුදු 45ක 50ක විතර වගේ මැඩම් කෙනෙක් එක්ක. එයාට ඕනි පිරිමි ළමෙක්, හොඳ නිරෝගී පිරිමි ළමෙක්, එයාව සතුටු කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් මගේ මේ කතාව ඇහුවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට හොඳට සලකන්නම්. අපි ඔයාලා ගැන බලා ගන්නම්. එහෙම හොඳ නිරෝගී කෙනෙක් ඉන්නවා නම්, විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් අපි කතා කරලා කමෙන්ට් එකක් දාන්න. අපේ නම්බරෙට කෝල් එකක් දුන්නා කමන්නේ. 0705 231 46. ඉතින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් මේ වගේ වෙච්ච සුදුසු සිදුවීම් තියෙනවා ඒවත් මං කියන්න. YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න අපේ reply කරනවා. අපි එහෙනම් හමු වෙලා ඊගවට වෙන දේ ගැන බලමු.